සාදුනාදයක් පවත්වන සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නපරේසං විලෝමානේ නපරේසං කතාකතං අත්තනෝව අවික්ඛේය කතානියකතානිච කාරුණික සදහෙවත් ධර්ම ශ්‍රවණා බිලාසී වූ පින්වතුනි 2024 වර්ෂයේ එළඹුණු පළවෙනි පුරපසළොස්වක පොහොය දවස වන අද දවසේ හිමිදිරි පාන්දර තමන්ගේ නිවසින් බැහැර වෙලා විහාරස්ථානයට පැමිණි පින්වත් ඔබ උදේසන අෂ්ටාංග සීලය දස සීලය ආදී වශයෙන් උසස් වූ සීලයන් සමාදන් වෙලා ඒ සීලාදී ගුණධර්ම ප්‍රගුණ කරමින් දියුණු කරමින් කටයුතු සිද්ධ කරන මේ මොහොතේ උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන පින්වත් ඔබ මේ ධර්මානුශාසනාව පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ ධර්මානුශාසනාව හා සම්බන්ධවම රැඳී ඉඳිමින් ඉතා මැනවින් ධර්මය ශ්‍රවණය වෙනුවෙන්ම යොමු කළ කන් ඇතිව ශ්‍රද්ධාව සහ ඒ ගෞරවය උපදවාගෙන බණේසීම නොයසේව ධර්ම ශ්‍රවණය කිරීම සියලු දෙනාටම වැඩ පිණිස හේතු වෙනවා දෙලව අභිවෘද්ධිය පිණිස. අද දවසේ මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වය දරන්නේ උගස්සේන ධම්මිකා පණ්ඩිතරත්න මහත්මියත් එවැගේම AW ශිරාණි මහත්මියත් දෙපළ. අද දවසේ මේ උතුම් ධර්ම දේශනා පින්කමේ දායකත්වය දරමින් 2024 පළවෙනි මාසේ 5 වෙනිදාට උපන් දිනයේ යෙදලා තිබුණු AW ශිරාණි මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්න ඒ පසු තමන්ගේ උපන් දිනය වෙනුවෙන් අද දවසේ මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වය දරමින් තමන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්න වගේම පවුලේ දුවදරුවන් ඇතුළු
සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන එක එතුමිය මේ පින්කමේ දායකත්වය දරමින් බලාපොරොත්තු වෙනවා. එවගේම 2024 පළවෙනි මාසේ 8 වෙනිදාට උපන් දිනයේ යෙදිලා තිබුණු ධම්මිකා පඬිතරත්න මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නත් පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්නත් මේ උතුම් ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරමින් එතුමිය බලාපොරොත්තු වෙනවා. එවගේම පන්සලේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාට 2024 වර්ෂයේ වෙනුවෙන් ආශිර්වාද කරන්නත් සංගමී සීල භාවනා සමිතියේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නත් එවගේම ජනවාරි 13 වෙනිදාට උපන් දිනය යෙදිලා තිබුණු හේමලතා මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නත් ජනවාරි 23 වෙනිදාට උපන් දිනය යෙදිලා තිබුණු ප්‍රේමලතා මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නත් මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වය දරමින් ධම්මිකා පඬිතරත්න මහත්මිය සහ AW ශිරාණි මහත්මිය බලාපොරොත්තු වෙනවා. එවැගේම අපවත් වී වදාළ පූජනීය ලොකුහාමුදුරුවන් වහන්සේට පින් ප්‍රාර්ථනා කරන්නත් එවැගේම දෙමව්පියන්ට නිහාල් මහත්මයාට නිපුන් පුතණුවන් ඇතුළු වර්ග පරම්පරාවේ මිය පරලව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා. වගේම සංගමී සීල භාවනා සමිතියේ සිට මිය පරලව ගිය සියලුම සමාජික සමාජිකාවන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නත් එවැගේම W ශිරාණි මහත්මියගේ දෙමව්පියන්ට පින් ප්‍රාර්ථනා කරන්නත් ප්‍රේමලතා මහත්මියගේ පියාණන්ට පින් අනුමෝදන් කරන්නත් මේ උතුම් ධර්ම දේශනා පින්කමේ දායකත්වය දරමින් එපින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. මේ අරමුණු අතරේ ජීවත්ව ඉඳින උපන් දිනය සමරන ඒ අයට ආශිර්වාද කරන එක, එවැගේම පවුල්වල සමාජිකයන්ට ආශිර්වාද කරන එක වගේම මිය පරලව ගිය පූදවියට පින් දෙන එක අරමුණු හැටියට තියෙනවා. ඒ අරමුණු සියල්ල ඉටු කර ගැනීම වෙනුවෙන් පින්වත් ඔබ හැම දෙනාම ධර්ම ශ්‍රවණය කිරීම තමයි සිදු කළ යුත්තේ. මගේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම ඉදිරිපත් කරපු ගාථාවක් ඔයත් අහලා පුරුදු ගාථාවක්. නිරන්තරයෙන්ම ධර්මදේශනාවලදී අහන්න ලැබෙන ගාථාවක්. ජීවිතේ විවිධ අවස්ථාවලදී සමහර විට මේ ගාථාව මාතෘකා වෙච්ච දේශන පවා ධර්මදේශනවලට අමතරව විවිධ කතිකයන්ගේ දේශනවල පවා මේ මාතෘකාව මේ ගාථාව මාතෘකා වෙච්ච අවස්ථා තියෙනවා. නපරේසං විලෝමානි නපරේසං කතා කතං අත්ත නෝව අවෙක්කේය කතානි අකතානිච. මේ ගාථාව දේශනා කළේ ඔයන්තෝ අහන තියෙනවා පාටික කියලා ආජීවකයෙකුට. පාටික කියන ආජීවකයා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයට සමකාලීනව ඉඳපු කෙනෙක්. ඉතින් පාටික ආජීවකයාට බොහොම ආදරයෙන් සලකන, තම දරුවෙකුට වගේ සලකන දායකාවක් හිටියා. ඇය තමන්ගේ දරුවෙකුට වගේ තමයි පාටික ආජීවකයාට සලකන්නේ. පාටික ආජීවකයාට එහෙම සලකමින් ඉන්න අතරේ මේ කාන්තාව ඉන්න ප්‍රදේශයේ වටපිටාවේ ගෙවල්වල ඔක්කොම යනවා
බුදුහාමුදුරුව බණ දේශනා කරන අය බණ අහන්න ඕනේ කියලා. ගමේම මිනිස්සු බණ අහන්න ඕනේ කියලා යද්දී මේ කාන්තාවත් කල්පනා කරනවා මමත් යන්න ඕන බණ අහන්න. පාටික ආජීවකයාට මතක් කරනවා මම කවුරුත් බණ අහන්න මේ ගමේම මිනිස්සු යano. ඒ නිසා මමත් බණ අහන්න යන්න ඕනේ. පාටික ආජීවකයාට කිව්ව ගමන් පාටික ආජීවකයා කැමති නෑ ඒ සඳහා ඇය යනවට. එහි තියෙන නොගුණ කියවමින් කොහොම හරි ගමන වැළැක්වුවා. ඒත් මේ කාන්තාවට දිගින් දිගටම හිතේ ඇති වෙන්නේ ධර්මාශ්‍රවණය සඳහාම අර යන පිරිසත් එක්ක යන්න හිතමයි ඇති වෙන්නේ. ඒත් පාටික ආජීවකයාගෙන් මේ සඳහා කැමැත්ත ප්‍රකාශ නොවෙන නිසා ඇය යන අදහස තිබුණට යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ කාන්තාව තමන්ගේ පුතාට කතා කරලා කියනවා මට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න විදියක් නැහැ. ආජීවකතුමා කැමති නැහනේ. ඒ නිසා පුතාට කතා කරලා කියනවා එහෙනම් පුතේ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරලා එන්න හෙට අපේ ගෙදර දානිට වඩින්නේ කියලා. දානිට වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝ බණ කියනවා. එතකොට ඇයට බණ අහන්න තියෙන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් පුතා යන්න පිටත් වෙලා යනකොට මගදී හම්බ වෙනවා ආජීවකතුමා. ආජීවකතුමා හම්බ වෙලා අහනවා කොහෙද යන්නේ. එතකොට කියනවා මට අම්මා කිව්වා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරලා ඉන්නේ හෙට දානෙට අපේ ගෙදරට වඩින්නේ කියලා. ඊට පස්සේ ආජීවකයා මේ පුතාගේ ගමන වළක්වන්න හැදුවට ගමන වළක්වන්න බෑ. පුතා කියනවා නෑ අම්මා මට කිව්ව දේ පැහැර හරින්න මට බෑ, මම අනිවාර්යෙන් බුදුහාමුදුරුවන්ට වඩින්න කියලා ආරාධනා කරන්න යන්නම ඕන. ආජීවකතුමා කිව්ව කියලා මගදී මේක වෙනස් කරන්න බෑ. එනිසා ආජීවකතුමා ඊළඟට කල්පනා කරනවා දැන් මොකද්ද කරන්නේ, බුදුහාමුදුරුව ඇවිල්ලා ගියෝතින් එදායින් පස්සේ ඉඳලා මට මේ ගෙදරින් ලැබෙන මේ අපෝපකාර ටික මේ සැලකිලි ටික මේ සත්කාර ටික නැති වෙයි කියලා බයක් ඔහුට තියෙනවා. ඒ නිසා ආජීවකතුමා කියන එහෙනම් පුතා ඔයා යන්න ගිහිල්ලා බුදුහාමුදුරන්ට හෙට දානෙට ආරාධනා කරන්න. හැබැයි ඔයා දානෙට ආරාධනා කරාට ගෙදර තියෙන්නේ කොතනද, ගෙදරට එන්නේ කොහොමද කියලා එහෙම කියන්න එපා. එන පාර කියන්නේ නැතුව දානෙට ආරාධනා කරලා එන්න. දැන් අම්මා බුදුහාමුදුරුවන්ට පූජ කරන්න එක එක විදියට රසමුසු විදියට හදාවි. එතකොට ඉතින් බුදුහාඳුරෝ ආවේ නැහැ කියන්නේ අපිට එකතු වෙලා ওই ටික කන්න පුළුවන්. අපිට සිත්සේ සතුටින් ওই ටික භුක්ති විඳින්න පුළුවන්. එනිසා අම්මට ඔයා පොරොන්දු වුණා වගේම ගිහිල්ලා ආරාධනා කරලා එන්න. හැබැයි ඔයා ගිහිල්ලා ආරාධනා කරාට එන්න කියන පාර නම් කියන්න එපා. ගෙදරට එන විදිය කියන්න එපා. දානෙට අපේ ගෙදර වඩින්නේ කියලා හේන්න. බුදුහාඳුරෝ ඔයා කවුද කියලා දන්නේ, ගෙවල් කොහෙද කියලා දන්නේ, එන්න ඕන කොහෙන්ද කියලා දන්නේ. එතකොට අම්මට කියන දානෙට ආරාධනා කළ බව. පුතා කියනවා ඒකට හා මං එහෙම කරන්න. එන පාර නොකිය ඉන්නා දානෙට ආරාධනා කරන්න කියලා අම්ම කිව්ව විදිහට ආරාධනාව කරන්න.
Eta kota ajiwa ke yangi wedit kere nama amma te wecha porondu atis te wedu. Gihil aradana kala buduhandro anta. Buduhandro ewene koinda puta gedara te ini me paring gihil la kota ninda herin non. Ehin gihil la kohin te non kela adrasa ke huwitne. Gedara te ini widiya huwitne. උන්වහන්සේට ආරාධනා කළාම ආරාධනාව බාරගත්තා. ආරාධනාව බාරගෙන ඉන් ආරාධනාව බාරගත්තට පස්සේදී මෙයා පුදරුවා යන්න ගියා. දරුව ගිහිල් ඉවරලා ආජීවකතුමාට කියනවා මම ඔයා කිව්ව විදියටම ආරාධනාව කළා හැබැයි පාර කිව්වේ නැහැ. Amma rajin lagi, no amme mang budu handuran tarat dan akal agi dari dana terwadin lagi, ya? Unuh hasil dana terwadin apa? Anu dana badala, ya? Amma rajin. Dan amma, ini tulen satu terdapat bela, budu hamuduru hete apa agi dari dana terwadin. Deng loke etarang wasana wanto mohotak jiwite kaatwat wene elebel nene. Enisa aya puja kiri masandaha vivida vivida harpan warga sakaskara. Vivida vivida harpan warga sakaskara nema ajiwe kiat evela aina kete vela eting ara vivida vivida raseta vivida vivida suwandate telete kirete. හදන ආහාර පිළිබඳව සුවඳ විඳිමින් පුතත් එක්ක කතා කරනවා අද මේ පලාතම සුවඳයි අද අපි දෙන්නට හිතේ හැටියට කත හැගේ අද රස මුසුවට උපරිම රස මුසුවට සකස් කරන ආහාර තමයි අපිට භුක්ති විඳින්න තියෙන්නේ කියලා දෙන්න Kata keramin satu tu sami cie demi nina. Dengan ini berarti kala ya tiga-tiga dawal dana ya tak kala ya langgir. Amma balam purutu yang ini nama buduham guru wadi nama ada dana itu kira. Aradenna parakiuwe nanti hinda buduham guru untuk paranu kiuwa mau kohe ini dek kohe kira lah kau yaga nade. Eni sa oya kayak mati ke kala bulu ambe ini api tak kira lah. ආජීවකයාගේ සතුට තුල වූ ඉන්නවා. හැබැයි දවල් දාණයට වෙලාව ලං වෙනකොට පාර නොකිව්වට බුදුහාමුදුරුව ගෙදරට වඩින. පාර කිව්වේ නැති වුණාට එන්න ඕන විදිය බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු මහා සංඝයා දාණයට වැඩම කරා. දාණයට වැඩම කරලා උන්වහන්සේ දන් දාන පිළි අරගෙන අනුමෙවෙනේ බණ දේශනාව පටන් ගන්න හිටු වෙනකොට පාටික ආජීවකයා නේද පටන් ගත්තා මේ මුඩු මහණේ ගෙනල්ලා මේ කෑතුලේ කන්න දෙන්න මේ ගෑනිට තියෙන පිස්සුව කියලා හොඳට කියන්න ගත්තා එහෙම දිගින් දිගටම බැනගෙන 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 දොස් නගාගෙන යද්දී මේ කාන්තාවට ලැජ්ජා හිතෙනවා මෙහෙම ගෙදරට ආරාධනා කරලා බුදුහාමුදුරුව වඩම්මගෙන තමන්ගේ දේ හම්බක තමන් හම්බ කරගත්ත තමන් සතු දේ පිළියෙල කරලා පූජා කරද්දී තමන්ගෙම ආහාර භුක්ති විඳලා යැපෙන ආජීවකයා මේ විදියට කෑ කොස්සන් ගහලා තමන්ගේ පින්කම අපවිත්‍ර කිරීම තමන්ගේ පින්කම නිදහසේ කරගන්න නොදීම ගැන බුදුහාමුදුරුව වැනි උතුම් කෙනෙකු ඉදිරියේදී එහෙම දොස් නැගීම සම්බන්ධයෙන් ඇයට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ ඇති වුණු ලැජ්ජාව බුදුහාමුදුරුවන්ට දැනෙනවා මේ දැන් ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ මෙච්චර ලොකු පින්කමක් කරලා. මේ මගේ වටින හොඳ පින්කමක් කරලා
ඇය බොහොම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ කියලා උන්වහන්සේ දකිනවා. අන්න ඒ වෙලාවේ ඇයට දේශනා කළ ගාථාව තමයි මේ නපරේසං විලෝමානේ නපරේසං කතා කතං අත්ත නෝව අවෙකේය කතානි යකතානිච කියලා කිව්වා. ඒකෙදී මේ කියන්නේ අනුන් කරන දේ අනුන් කියන දේ ගැන අපි සිටිය යුතු නැහැ. අනුන් කරන දේ අනුන් කියන දේ අදාළ අනුන්ට. තමන් කරන දේ තමන් කියන දේ පිළිබඳව සිතුවම ඇති. ඒක අදාළ තමන්ට. එනිසා නපරේසං විලෝමානි අනුන් කිව්ව කතා අහලා අනුන්ගේ දෙයක් අපි කරගහගෙන හිතෙන් පීඩා විඳින්න ඕනේ නැහැ. අත්තනාව අත්තනෝවා වේකේය කතානි අගතානිච තමන් කරන දේ තමන් කියන දේ වගකීම තමන් දරාගෙන කටයුතු කළාම ඇති. එහි ඒ පිළිබඳව හිතුවම ඇති. එනිසා පාටික ආජීවකයා මොන මොන ආකාරයේ දොස්පරොස් කිව්වත් ඒ දොස්පරොස් හමු වෙලා ලැජ්ජාවට පත් වෙන්න, බීතියට පත් වෙන්න, අපහසුතාවයට පත් වෙන්න එපා. තමන් කරන සහ තමන් කියන තමන් දානය පිළියෙල කළා, ශ්‍රද්ධාවෙන් පූජා කළා, ඇය ශ්‍රද්ධාවෙන් බණ අහන්න බලාපොරොත්තු වුණා. ඒ තමන් කරන්න ඉන්න ටික තමන් කරන ටික හිතලා සතුටු වෙන්න, අනුන් කිව්ව දේ ගැන අහලා දුක් වෙන්න එපා. ඒ නිසා පහසුතාවයට පත් වෙන්න එපා. මේක එදා ඒ කාන්තාවට දේශනා කළ වටිනා ගාථාව. මේක අපේ ජීවිතවලට අද හරියට වටිනවා. මේක ජීවිතවලට අපිට බොහොම වටිනවා. දැන් උන් අද උදෑසනම මේ සිල් සමාදන් වූ ඔබේ හිත දූෂ්‍ය වෙන්න නෙමෙයි මේ කිව්ව කාරණාව. අනුන් කිව්ව දේ අනුන්ට අදාළයි, තමන් කිව්ව දේ තමන්ට අදාළයි. අනුන් කළ දේ විපාක ඒ කරපු කෙනාට, තමන් කළ දේ විපාක තමන්ට. මේකනේ බුදුහාමුදුරුවන්ගේ නියමය, උන්වහන්සේගේ අනුශාසනාව. දැන් අද උදෑසනදිම අර අමාත්‍යවරේ රියානතුරකින් මිය ගිහිල්ලානේ. ඉතින් ඔය රියානතුරකින් මිය ගියාට පස්සේ සතුටටපත් වෙච්ච ප්‍රමාණය අන්තර්ජාලයේ තියෙනවා. සතුටටපත් වෙච්ච මිනිස්සුන්ට පුදුම සතුටක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිහින් මැරිලා, එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් මැරිලා එතනම. මේ වදෝදේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී, කටුනායක අධිවේගී මාර්ගයේදී ඔය ඔක්සිජන් කන්නද කියලා අහපු අමාත්‍යවරයා මැරිලා. ඉතින් ඒකම දාලා මිනිස්සු ලොකු සතුටක් ප්‍රකාශ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කමන 200ක් තියෙනවා. ඒ 200ෙම තියෙන්නේ සතුට ප්‍රකාශ කරලා. පොයේ දවසේ ආපු සතුටුම ආරංචිය හැටියට ඒක කට්ටිය සතුට ප්‍රකාශ කරලා තියෙනවා. නපරේසං කතා කතා. එතකොට ඒකේ දාලා තියෙනවා ඔහු ඉන්න කාලේ ඔක්සිජන් කන්න දැහුව කියලා. ස්පිරිතාලේ ගෙනියනකොටම ඔක්සිජන් ඔහුට දෙන්න ලේසි කළේ. එක දුන්නත් මැරිලා. එතකොට තමන් කියන දේ තමන්ට අදාළයි, අනුන් කියපු දේ තමන් අදාළ කරගත යුතු නැහැ. නපරේසං විලෝමානි නපරේසං කතා කතං. බුදුහාමුදුරුව දේශනා කළේ අනුන් කරපුවා, වෙනත් කෙනෙක් කරපුවා
වෙනත් කෙනෙක් කියපුවා අරගෙන යන්නේ ඔහු ඒ කියපු කෙනා තමන් කරපුවා තමන් කියපුවා ප්‍රතිඵල භුක්ති විඳින්නේ තමන් ඒ නිසා අනුන් කියන දේ ගැන අහලා තමන් කියන කෙනා අවුල් වෙන්න එපා අනුන් කියන දේ ගැන අහලා තමන්ිය කියන කෙනා අවුල් වෙන්න එපා ඒ කියන්නේ ඔබ මම නම් ඔතෙන්ට උපකල්පනය වුණේ මම ගැන තව අය කියන දේ අහලා මම කලබල විය යුතු නැහැ ඔබ ගැන නම් ඔබ ගැන වෙන වෙන අය කියන දේ අහලා ඔබ කලබල විය යුතු නැහැ ඒක කියන කෙනාගේ ඒක කියන කෙනාගේ ගිනුමට තමයි ඒක බැර වෙන්නේ තමන්ට අදාළ නොවන බුදුහාමුදුරුවන්ට මේ බැන වැදුනට පාටික ආජීවකයා පාටික ආජීවකයාට කිසිම අබමල් රේණුවක වරදක් බුදුහාමුදුරන්ගෙන් වෙලා නැහැ පාටික ආජීවකයා මේ බැන වදින්නේ මෙච්චර කාලයක් තමන්ට යැපෙන්න ආහාර ටික හදලා දුන්න තමන්ට රැකවරණය දුන්න ජීවිතේ මේ දක්වාම ගරුත්වයෙන් සැලකිලි ලබන දායකවට තමයි මේ බැන වදින්නේ ඇය හිතේ ප්‍රසාදයෙන් ගෙදරට වඩම්ම ගත්ත බුදුහාමුදුරුවන්ට තමයි බැන වදින්නේ එතකොට ඇයගේ හිතට ඇති වෙන ලැජ්ජාව ඇයගේ හිතට ඇති වෙන බිය ඇයගේ හිතට දැනෙන පීඩාකාරී බව හිත තද බලයි ඉතින් මේ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරනෝ නැහැ ඒක එයාට අදාළයි ඒක ගැන ආලා කලබල වෙන්න එපා පාටික කරගන්න දේ පාටික ගෙනියාවි ඔයාලා කරගන්න දේ ඔයාලා ගෙනියාවි එනිසා අනේකා කියන දේ අහලා කලබල නොවෙනවා නම් මෙය මිනිස් සමාජය ඇතුලේ සමස්තය වර්ධනය කරගන්නවා නම් මේ සමාජය ඇතුලේ ওই කේලම් කියන ඒවා කියන එක කොච්චර කිව්වත් වැඩක් නැහෙනේ කේලම් කියනවා කියන එක මිනිසුන්ට හරි සුලභ බොහොම පහසු බොහොම ලේසි දෙයක් නේ ඉතින් ඒකට අනේකා ප්‍රතිචාර නොදක්වා සිටිනවා නම් ඕන කෙනෙක් කියාගත්ත දෙන් ඕන එකක් කරගත්ත දෙන් ඒක මට අදාළ නැහැ නපරේසක් කතා කරා මට ඒක අදාළ නැහැ එහෙම හිටියොත් ඒ ගුණය අපි තුල ඇති කරගත්තොත් ඒ කිසිවකින් අපි කම්පා වෙන්නේත් නැහැ කියන අයම ප්‍රසාදයට පත් වෙලා ඔවුන් කේලංකාරයන් හැටියට සමාජේ හම්බඩු ගැහෙන එක තමයි වෙන්නේ එනිසා නපරේසං විලෝමානී නපරේසං කතා කතං මට අදාළ නැති දෙයක් මම බාරගත යුතු නොවන දෙයක් මාහා සම්බන්ධ කරලා කොතැනක හෝ කතා වෙනවා නම් ඒකට ප්‍රතිචාර දක්වන්න යන්න ඕනේ බලන්න මිනිස්සු කොච්චර අඩදබර ඇති කරගන්නවද මේකට මම අල්ලල මොකටද උඹ කොතන ගිහිල්ලා කිව්වේ ඔකට මොකද්ද මම එහෙම සම්බන්ධ නැහැ. ඇයි මම ඔකට සම්බන්ධ කරේ? අපි ඕවා හගිස්සවන්න යනවා. අපි ඕවා ප්‍රශ්න කරන්න යනවා. එතකොට හිතවත්ව ඉන්න කෙනත් අහිතවත් වෙනවා. මේකට සම්බන්ධ මුකුත්ම නැති මිනිස්සු තව එකට පටලැවිලා අපහසුතාවයටපත් වෙනවා. ඒ මිනිස්සු උත්‍රාණ්ඩු සරුවල් වෙනවා. සමාජය ඇතුලේ මහා ගැටලු ගොඩක් නිර්මාණය වෙනවා. ඒ නිසා පාටික ආජීවකයට ඇති තරම් කියන්න දෙන්න. පාටිකට ඇති තරම් වචන කියලා කියලා බනින්න දෙන්න. ඒකට කලබල වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ මේ කාන්තාවට දේශනා කළේ ඔබ කරගත්ත පින්කම ඔබ නිදහස් හිතින් සතුටු සිතින් අනුමෝදන් වෙලා කරන්න පාටික කියන දේ ඔබට අදාළ නැහැ. පාටික කියන දේ බුදුහාමුදුරුවන්ට අදාළත් නැහැ. උන්වහන්සේ බාරගන්නෙත් නැහැ. ඒකාන්තවට අදාළත් නැහැ ඒ බාරගන්නෙත් නැහැ එහෙනම් ඔහු ප්‍රදානය කරපු දේ ඒ දෙන්නම බාරගන්නේ නැත්නම් ප්‍රදානය කරපු ඔහුටම තමයි ගෙනියන්න වෙන්නේ එනිසා අපි ජීවත් වෙන සමාජය ඇතුලේ
අනුන් කරන දේවල් වලට අනුන් කියන දේවල් වලට සවන් දීලා ප්‍රතිචාර දක්වලා ඒ ගැන විමසිලිමත් වෙලා අපි මොන තරම් ගැටලු ප්‍රශ්න ගොඩකට අහු වෙනවද පටලැවෙනවද ඒ කියන කෙනෙකුට කියන දෙයක් කියන දීලා අපිට අදාළ නොවෙන දේ අපි බාර නොගෙන ඒවට ප්‍රතිචාර දක්වන්න නොයා අතහැරලා දැම්මොත් කියන අයම ඒවා බාර ගන්න වෙනවා. ඒ නිසා මේ සමාජය ඇතුලේ ජීවත් වෙන සියලු දෙනාට සියලුම මිනිසයන්ට විවිධ විවිධාකාරයේ අනුන්ගේ කතා නිසා අනුන්ගේ වැඩ නිසා තමන්ට නොගැලපෙන විදියට අනිකා කතා කළාය තමන්ට අදාළ නොවන දෙයක් තමන්ගේ නමට පටලැව්වය එහෙම කියලා විවිධ ප්‍රශ්න ඇති වෙනවා ඇති කරගන්න සීමාවක් නැතුවා ඉතින් ඒ ඇති කරගන්න ප්‍රශ්න හමු වෙදී ඒවා කෙලවර වෙන්නේ මාස ගණන් අවුරුදු ගණන් ගිහිල්ලා නිමක් නැති තව ප්‍රශ්න වැලකී ඒ වෙලාවට තමන්ට අදාළ නැති දේ නම් අනුන් කිව්ව දේ හෝ අනුන්ගේ කටින් ප්‍රකාශ වෙච්ච දේ අනුන් කරපු දේ තමන් එක නොසලකා හරින්න කියලා කිව්වේ ඒ කරගන්න අය ඒ කරගන්නේවා අරයයි අරගෙන යයි ඔබ කරගන්න දේ ඔබ අරගෙන යයි මේක තමයි පාටිකාජීවකගේ කතාව හමුවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ එතකොට ඔය කියන කාරණාව ඔය ඇත්තෝන්ගේ ගෙදරක පින්කමක් කරන වෙලාවට බලන්නකෝ ඔය ඇත්තෝන්ගේ ගෙදර පින්කමක් කරන වෙලාවට පින්කම් කරන්න ඔය ඇත්තෝ බණ දේශනා ලේස්ති කරනවනේ ගෙවල් වල බණ දේශනා ලේස්ති කරනවා බණ දේශනා ලේස්ති කරන්නේ මොනව කරන්නේ බණ අහන්න බණ අහන්න ලේස්ති වෙනකොට එන්නේ ඔක්කොම බණ අහන්නද නෑ එන්නේ ඔක්කොම බණ අහන්න නෙමෙයි ඔක්කොම නිකන් අර ඇවිල්ලා ඉන්නේ සීනි ෆැක්ටරියෙන් ආපු කට්ටිය වගේ සීනි එල්ලගෙන අයින දිගේ ඉන්නෝ බණ ඉවර වෙනකම් පාර අයින දිගේම ඉන්නෝ එහෙම ඉඳලා ගැටලුවකුත් නෑ නිහඬව ඉඳලා බණ ඉවරුණන් ගිහින් කාලා බීලා එනවනะ එහෙම ඉඳගෙන එන එන එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා එක එක කතාවලට මුල පුරනවා ඊට පස්සේ බණ ගෙදර කතා කරන්නේ එක්කෙනයි දේශකයා විතරයිනේ ඒ හඬ විතරයිනේ අතන එන එක නැවතිලා ඔහේ පටන් ගන්නවා කටවල් 50ක් 60ක් එතන වැඩ බණ ගෙදර එක කටහඬයිනේ ඉතින් ඒ කටහඬට වඩා අර කටහඬවල් 50ක 60කින් නික්මෙන හඬ වැඩි. එතකොට ඒ ගෙදරක පින්කම කරන මනුස්සයා අර කටවල් 50 60 ටික කියවන ටික අහගන්නද බණ ලේස්ති කරේ බණ අහන්නද. එතකොට ධර්ම දේශනාව කරන්න හම්බ වෙන්නේ නැහැ. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන කෙනෙකුට ශ්‍රවණය කරන්න හම්බ වෙන්නේ නෑ ඒ කෑමට ආපු සෙට් එක ඉන්නෝ පාර දිගේ කියලා අද නම් මේ බණ පුදුම බණක් ඒක නවදින විදියක් නෑ අද මේක කන්න හම්බ වෙන්නේ රැට නෙමෙයි උදේට තමයි කියලා දැන් ඕක තමයි ඊළඟට පටන් ගන්න. ඒගොල්ලෝ බණ අහන්නේ නෑ බණ අහන්නේ නැති කෙනාට බණ ඉවර වෙන්න ඕන ඉක්මනට. මොකද උන්ට කාලය යන්න එන්නේ වැඩේ ඒකටනේ කාලා ඒ තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එතකොට පින්කම කරන ගෙදර පින්කම කරන කෙනා ඔබනම් ඔබේ බලාපොරොත්තුව දැන් කාට හරි පින් දෙන්න හරි මොකක් හරි තුන්මාදේ හරි අවුරුද්ද හරි අවුරුදු පහ හරි 10 හරි ඔහොම අරමුණක් තියාගෙනනේ එතකොට පින්කමක් කරන්නේ. එතකොට මේ පින්කම කරන ඔබේ අරමුණ ධර්මදේශනාවක් පවත්වන එක නම් බණා ඔබේ අරමුණ එන අයට කන්න දෙන එක නම් බණ කතාව අයිනකින් තියලා බණ ඕනේ වරෙල්ල කන්න කියලා ඔක්කොටම කන්න දෙන්න.
අර බණයි කෑමයි දෙකම එකතු වුණාම මෙලෝ සතෙකුට එතන පරිසරේ ලේසි නෑ. එහෙම වුණ ගමන් අනිත් පැත්තෙන් නපරේසං විලෝමහනි නපරේසං කතාගතං අර ගෙදරට ආපු උන්ට අදාළ නැහැ මේක බණ ගෙදරක්ද එහෙම නැත්නම් මාළු කොළක්ද මේක වෙලින් තනක්ද උන්දලා උන්දලගේ වැඩ. ඉතින් ඔය පරිසරයේ ඔක්කොම හමු වෙයි කාට හරි පුළුවන් නම් මම කරන්නේ පින්කමක් කියලා හිත හදාගෙන එක විදියටම එහෙම ඉන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට තමන් කරන පින්කමේ කටයුතු නිසි විදියට කරගන්න ලැබෙන්නේ අනුන්ගේ කතා නිසා. අනුන්ගේ හැසිරීමේ අනුන්ගේ පැමිණීමේදී තියෙන විවිධ නොගැලපෙන තත්වයන් නිසා මේ පින්කම කරන මනුස්සයට ඒක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් පින්කම කරගන්න කියපු මනුස්සයට අවසානයේ ඇති වෙන්නේ කේන්තියක්, කෝපයක්. එතකොට මේ මනුස්සයට ඇති වෙන්නේ විවිධාකාරයේ හිතේ සතුට නෙවෙයි හිතේ කැළඹුණු ස්වરૂපය. ඒ මොකක් නිසාද? අනුන්ගේ කතා නිසා. අනුන් කියන ඒවා නිසා, අනුන් කරන ඒවා නිසා. එනිසා කතානිය කතානිද තමන් අනුන් ගැන හිතලා කරන්න යන්නේ පා අනුන් කරපු විදියට. ගොඩක් අය තියෙන්නේ අනුන් කරන විදියට හිතලා කරන්න යනෝනේ. අරෙත් එහෙමයි ඒ හින්ද මෙහෙත් එහෙමයි සම්ප්‍රදාය වගේ කරගෙන එහෙම ඕනේ නැහැ. තමන්ට නිදහස්ව කරගන්න පුළුවන් විදියට පින්කම තියාගත්තා මහා ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම ගේන්න ඕනේ නේ. ඔක්කොම ඇවිල්ලා වට වෙන්න ඕනේ නේ. ඔක්කොම ඇවිල්ලා පාර අයිති සීනියෙල්ලන් ඉන්න ඕනේ නේ. ඔක්කොම ටික ඇවිල්ලි වල එක සැරේට යක්කු පැනපු යුද පිටිය වගේ නේ පිඟන් හතරටේ සද්දේ හැඳි හතරටේ සද්දේ එහෙම ඕනේ නේ. මනුෂ්‍යෝ පින්කමක් පිළිබඳව අවබෝධයෙන් පින්කමක් කරන අය හැටියට බොහොම නිදහස් වේග කරනවා නම් තමයි හොඳ. එතකොට අනුන් කියන දේ අදාළ නැහැ. අනුන් කරන දේ අදාළ නැහැ. මොකද ඒ කටයුතු සියල්ල තමන් කරන්නේ සත්භාවයෙන් කරන්නේ. පින් සිතිවිලි ඇතුව කරන්නේ. ඒ නිසා පින්කමට හානි වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. එමනම් ඔය ඇත්තෝ කවුරුද? ජීවිතේ මතක තියාගන්න අනුන් නිසා අපිට වෙන දේවල් කොච්චර අපි පීඩා විඳින්න හේතු වෙනවද? අපි ජීවත් වෙන සමාජය ඇතුලේ අනුන් කියන දේවල් අහපු පවුල් පරිසරයන් බලන්න ගමක් ඇතුලේ කීයක් විනාශ වෙලාද කියලා. අනුන් කියන දේවල් අනුන් අනේකාගේ කනට දාන දේවල් නිසා පවුල් පරිසර කීයක් විනාශ වෙලා තියෙනවද? සමහර විට ළමයින්ට අම්මා වහිමි වෙලා තාත්තා වහිමි වෙලා හොඳලා විරසක වෙලා ගියපු අවස්ථා කොච්චර තියෙනවද? මේ අනුන් කියපුවා අහන්න ගිහිල්ලා අනුන් කියපුවා හිස මුදුනේ පිළි අරගෙන ඕන තරම් තියෙන බලන්න මොන තරම් ප්‍රමාණයක් හිරේ විලංගුවේ වැටිලා ඉන්නවද කියලා අනුන් කියපුවා හිස මුදුනෙන් පිළි අරගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න ගහන්න දඬුවම් කරන්න ගිහිල්ලා අනුන් කියපු දේවල් නිසා හිරේ විලංගුවේ ඉන්න මිනිස්සු මොන තරම් ප්‍රමාණයක් ඉන්නවද? ඒ ජීවිත හිරගත වුණාට පස්සේ ගෙවන් වල ළමෝනපටි ඇතුළු දරු පවුල් මොන තරම් හිඟා නොකා හිඟා කන තන්ට වැටිලා අපහසුතාවයට පත් වෙලා ඉන්නවද? කොතරම් ගැටලු. අනුන් කියපු දේවල් විසඳන්න ගිහිල්ලා ජීවිතේ මැරුම් කාපු පිරිස මරණයට පත් වෙච්ච පිරිස මොන තරම්ද? ඒ අයගෙන් නඩත්තු වෙන අය ජීවිත විඳවා 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 දුක් කඳුළු උඩ ජීවත් වෙනවා. අනුන් කියපුවා ගැන හොයන්න ගිහිල්ලා අනුන් කියපුවා විමර්ශනය කරන්න ගිහිල්ලා කී දෙනෙක් මෙලව අතහැරලා යන තත්ත්වයට පත් වෙලා ඉන්නවද? එතකොට එහෙනම් මේ හැම දෙෙදිම අපි බලන්න ඕන අනුන් කියනවා කියන දේ අනුන් කරනවා කියන දේ අපි කරගහ ගත්තොත් අපිට වෙන්නේ යහපතක් නෙවෙයි. ඒ එහෙමත් නැතුව අනුන් කියන දේවල් තමන්ගේ කරගෙන ගෙදරට ඒවා ගෙනල්ලා මොනතරම් අසවගියෙන්
එකාට එක වෛරක්කාරයෝ බවට පත් වෙලා ගත කරන ගෙවල් කොච්චර තියෙනවද ගේ ඇතුලේ ඉන්න ටික වෛරක්කාරයෝ වෙලා අනුන් කියන දේවල් තුලින් හිත දූෂ්‍ය කරගෙන අනුන් කියන දේවල් නිසා තමන්ගේ හිත ගිනි ගත් තැනක් කරගෙන ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ පාටිකා ජීවක වගේ අය මේ සමාජය ඇතුලේ බොහොම වැඩි අනුන්ගේ හිත කැළඹීමට පත් කරන අනුන්ගේ හිත තුල තියෙන සැනසීම නැති කරන දේවල් තමයි වැඩියෙන් අහන්න හම්බ වෙන්නේ පාටික කියලා කියන්නේ ඒ කාන්තාව පිළියෙල කරලා දෙන ආහාරයෙන් යැපෙන කෙනෙක් අය තම දරුවෙකුටසේ බොහොම ගෞරවයෙන් සැලකුවේ පාටිකට හැබැයි පාටිකට ලැබෙන දේ අඩුවේ කියලා බය වුණා බුදුහාමුදුරුවෝ මේ ගෙදරට වැඩියම් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න මේ කාන්තාව ගියොත් පාටික බය වුණා තමන්ට ලැබෙන වරප්‍රසාද තමන්ට තියෙන සැලකිලි ගරුත්වය නැති වෙයි කියලා එනිසා තමන්ට ලැබෙන දේ නැති වෙනවා නම් මිනිස්සු තමන්ට තියෙන ලාභ ප්‍රයෝජන ප්‍රමාණය අවම වෙනවා නම් ඒ තමන්ගේ ලාභ ප්‍රයෝජන අඩු වෙන එක නවත්ත ගන්න කරන දේ තමයි විවිධ කතා පතුරවන තමාට තියෙන කීර්ති නාමය නැති වෙයි කියලා බය නම් තමන්ට ලැබෙන ලැබීම් ප්‍රමාණය අඩු වෙයි කියලා බය නම් විවිධ කතා පතුරවනවා විවිධාකාරයෙන් තමා පිළිබඳව ප්‍රසාදයක් අනේකා පිළිබඳව අප්‍රසාදයක් ඇති කරවන විදියට කතා කරනවා ඉතින් ඒව අහන කෙනා නිකාං ඉඳගෙන හිත දෝෂ කරගන්න අර සිංහයයි අපි පුංචි ළමයි කාලේ අහලා තියෙන්නේ ඕ කපටි නරියයි මෙහෙමයි කියලා එතකොට සිංහයා ගැන ගිහිල්ලා එක විදියකට කියනවා නරියා ගැන ගිහිල්ලා තව විදියකට කියනවා එතකොට දෙදෙනා පිළිබඳව කතා කරලා ඇති කරගත් අවබෝධයක් නෙවෙයි අනුන් කිව්ව දෙයක් නිසා දෙන්නම එකට හම්බ වෙන්නේ තරහකාරයෝ දෙන්නේ එකට හම්බ වෙනවා වගේ කතාවක් බහක් නැහැ දෙන්නාම කෙලින්ම යුද පිටියකට අවතීර්ණ වෙන සෙබළු දෙන්නෙක් වගේ එනිසා අනුන් කිව්ව දේ අහලා තිබුණු හිත හොඳකම් නැති කරගෙන අනුන් කිව්ව දේවල් ගැන විශ්වාස කරලා තමන්ත ජීවිතේ බොහොම රැකවරණයට හිටපු අය අහිමි කරගත්ත මිනිස්සු කොච්චර ඉනවද එනිසා පාටික ආජීවක කරපු ක්‍රියාව හමුවේ ඒකාන්තාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බණ අද කාලයට තමයි එදාට වැඩිය වටින්නේ එදා ඒ ගෙදරට විතරක් සහ කෙටි ප්‍රමාණයකට සීමා වෙච්ච එක අද හැම ගමකම හැම නගරයකම හැම ගෙදරකම මේ නිසා පීඩා විඳින මිනිස්සු ඉන්නේ අනුන් කිව්වා කියලා මහා සමාජ මතවාදයක් ගොඩනැගිලා තියෙනවා කියලා කෙනෙකුට හේතු ගන්නනවා ඒ ඇතුලේ මහා පීඩනයක් තව කෙනෙක් විඳිනවා එහෙමද කියලා ඒක නිසා මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලය ඇතුලේ අපි අනුන් කියන දේ ගැන අනුන් කරන දේ ගැන අහලා කුපිත වෙන එකත් දැකලා කුපිත වෙන එකත් ඇසීමෙන් දැකීමෙන් වගේම ආරංචි මාත්‍රයන් තුලින් විවිධ දේ තුලින් පැතිරෙද්දී කුපිත වෙන එක අපි නතර කරගන්නවා එහෙම වුණොත් අපිට මේ සමාජය ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් නැති වුණාම ඔය කතා අහන්න බැරි සමහරු ඉන්නවා තමන්ට ඒව දරා ගන්න බැරුව සමහරු ජීවිත දාලා යනවා සමහරු විවිධ ආකාරයේ ප්‍රකෝපකාරී විදියට හැසිරෙනවා මේවා බින්ද දරා ගන්න බැරි වුණා අර අටලෝ දහමේ තුල කියන්නේ අපි ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක එතකොට මේක ඇතුලේ කියන්නේ අපි කියනවනේ ඔය කීර්තිය
apa kirtiya kirtiyedi api nihanda unata kirtiyedi api satutu unata api pilibandawa api apakirtiya pediredi api kupita wenawa api ekata satutu wenne ne etakota enan e hama welawakama kirtiya ho apakirtiya ho kiyala kiyanne pedirena deyak ne api pilibandawa aneka aneka katha karana vidiyedi aneka api pilibandawa darana mataya ne එතකොට ඒක කීර්තිය වෙන්නත් පුළුවන් අපකීර්තිය වෙන්නත් පුළුවන් ඒක දකින ඒක අහන කෙනා කුපිත වෙනවා නම් බොහෝ විට අපකීර්තිය පැතිරෙද්දි කුපිත වෙනවා කීර්තිය පැතිරෙද්දි සමහර අයගේ කීර්තිය පැතිරෙද්දි තව සමහර අය කුපිත වෙනවා ඒ තමා අකමැති කෙනෙකුගේ කීර්තිය පැතිරෙනවට ඒ කෙනා සතුටු වෙන්නේ නැති නිසා එනිසා මේ සමාධිය ඇතුලේ ජීවත් වෙද්දී නම් අපි පොදුවේ අවබෝධය තියාගන්න ඕන දේ තමයි අනේක කියන ඒවා අනිත් කට්ටිය කියන ඒවා කරන ඒවා අපිට අදාළ නැහැ අපි කරගත්තොත් අපිට ඒ අය කරගත්තොත් ඒ අයට ඒ මතවාදය බුදුහාමුදුරේ දා පාටිකගේ ක්‍රියා කණාපය හමුවේ මේ කාන්තාවට දේශනා කළේ Nangoya tu api jiwat tu ena samadhi parisare ayatulet eka tamai api kawurut sihiyata gata yutte eda buddha kaleyata wada me kathawa adatai adala wenne emanam pinwat oya tu hema denama me welawa tula dharma desanawa pawathwala dharma shravanaya kala e dharma shravanaya kirima tulima atpat karagatta me siyalu punnya shaktiya api සෝදානම් වෙන්නේ විශේෂයෙන්ම ආශිර්වාද කරන පිරිස සිහිපත් කරලා ආශිර්වාද කළා. එකට මිය පරලව ගිය සියලු දෙනාසි මතකයට නගලා ඒ හැම දෙනාට පින් අනුමෝදන් කරන්. මිය පරලව ගිය සියලු ඥාතිවරු ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබේ නාමයෙන් මිය පරලව ගිය සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා ඒ හැම දෙනාගෙම භවගාමී ජීවිත සුවපත් කරගනිත්වා සැපවත් කරගනිත්වා උතුම් නිවනින් සැනසෙන්නේ හැම දිනාටම මේ පින් හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්ත මේ පුණ්‍ය ශක්තිය සියලු දෙවියන්ටත් අපි අනුමෝදන් කරනවා දෙවියෝද පින් අනුමෝදන් වෙලා උතුම් නිවනින් සැනසෙත්වා යන පෙතුමින් කියමු ආකාසත්ථාත බුම්මත්තා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු සාසනං ආකාසත්ථාත බුම්මත්තා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං ආකාසත්ථාත බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු මං පරන්ති එවැගේම නමින් නැසීමිය පරලව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු එදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් අත්පත් කරගත්තා වූ උතුම් කුසල බලයෙන් හැම දිනාටම මේ ජීවිතය තුළදීම උතුම් ධර්ම අවබෝධයට මඟ සැරසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. සම්පීතියෝ විවජ්ජන්තු සබ්බ රෝග විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ අභිවාදන සීලස නිතම් වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං තර්වන් සරණයි මදනාට